මට විරුද්ධව බොරු චෝදනාවල් එල්ල කරපු මාධ්‍ය ප්‍රකාශ කිපයක් තිබුණා. ඒකට විරුද්ධව මම පැමිණිලා දාලා තිබුණා. ඒ පැමිණිල්ල සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සඳහා මට ආරාධනා කරලා තිබුණා. ඒ සඳහා ඉල්ලපු වැඩි විස්තර ලබා දුන්නා. මොනවද පැමිණිල්ල? ඔලා වගේ මාධ්‍යවල මේ පාස් කිරීලා සිද්ධියෙන් පස්සේ හැමදාම අසත්‍ය චෝදනා කීපයක් ආවානේ. ඒ චෝදනා වලට විරුද්ධව මම පැමිණිලා දාලා තිබුණා. ඒ සම්බන්ධව වැඩි විස්තරව ලබා ගන්න ඕන කියලා මට ආරාධනා කරලා තිබුණා. විමල් වීරවංශ මන්දරතුමා ලබා දුන්න එතුමා චෝදනා සතොස වාහන පාවිච්චි කරා කියලා චෝදනා ඉල්ලා කරලා තිබුණා. ඒකට විරුද්ධව දෙම්මා. ඒක නෙමෙයි මෙතන අද කතා කරලා තිබුණේ. වෙන දේවල් ඒ සතුස සම්බන්ධව එක එක දේවල් සම්බන්ධව ආපෝ වැරදි චෝදනාවලට විරුද්ධව මම පැමිණිලා දාලා තිබුණා. ඒ සම්බන්ධව වැඩි විස්තර ගන්නයි මට එන්න කියලා. මට චෝදනාවක් තියෙනවා පාර්ලිමේන්තුවේ දේරුම් කාර්ක සභාව පත්තරානේ. ඒකට ගින්නේ මේ ප්‍රශ්න වලින් නිදාස් පැනලා යන්න අපි නෙවෙයි කියන්නේ විපක්ෂී චෝදනා කරනවා. ඒගොල්ලෝගෙන් තමයි අහන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමාට පාර්ලිමේන්තු තේරුම් කාර්ක සභාව පත් කරන්න කියලා ඉල්ලීමක් කරේ විපක්ෂ හා ආණ්ඩු පක්ෂ ඔක්කොම එකතු වෙලා කථානායකතුමාට ඉල්ලීමක් කරලා තිබුණා මේ පාස්කුවේදා සිද්ධියෙන් පසුව. ඒ නිසා කාර්ය තේරුම් කාර්ක සභාව එතුමා පත් කරලා ඒ කටයුතු වලට මට ආරාධනා කරලා තිබුණා. මමත් ගිහිල්ලා මගෙන් අහපු ක්වෙස්චන් වලට මම උත්තර දුන්නා. මට මම කිසිම වැරදක් කරපු නැති මන්ත්‍රීවරයා. මම පක්ෂ නායකෙක්, ජනතාවට සේවය කරන කෙනෙක්. පාස්කු ඉරිදා සිද්ධි දවසේ ඉඳලා ඒකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට දඩුවම දෙන්න ඕන කියලා මතේ ඉන්නේ කෙනෙක්. ඒකට ගේවිච්ච සියලු දෙනාටම උපරිම දඩුව දෙන්න ඕන කියලා මතේ තමයි මම ඉන්නේ. මම ඇතුළු මගේ සමාජය අපි ඔක්කොම එකතු වෙලා ඒකට සම්බන්ධ වෙච්ච අයට දඩුවම ලබා දීම සඳහා උපරිම වැඩ කටයුතු කරනවා. නමුත් අපිට විරුද්ධව චෝදනාවක් එල්ල කරපු පිරිස විපක්ෂ කට්ටිය එම නැත්තම් දේශපාලන අරමුණෙන් දේශපාලන වාසිය ලබා ගැනීම සඳහා මට අපේ මුස්ලිම් ජනතාවට විරුද්ධව සමහර දේශපාලකයට විරුද්ධව චෝදනාවක් එල්ල කරනවා. ඒක දැන් ඔබ දන්නවා අපේ පොලිසිය ආරක්ෂංශය පරීක්ෂණ පවත්වාගෙන ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන ඉන්නවා. ඒ නිසා මේ පරීක්ෂණ කටයුතු වලට බාධාවක් කරන එක හොඳ නැහැ. පරීක්ෂණ කටයුතු වලට CID පොලිසිය ඒකට සම්බන්ධ වෙච්ච බුද්ධාංශය ඔක්කොම මහන්සි වෙලා පොඩි කාලයක් ඇතුළත මේ සම්බන්ධව වෙච්ච සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන තමුගේ රාජකාරිය හරියට කරගෙන යන වෙලාවදී දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් අපි වාගේ දේශපාලකයන්ට විරුද්ධව චෝදනාවක් එල්ල කරන පිරිසගෙන ජනතාවට මම හිතන්නේ අනාගතයේදී තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න සභාව ඔබතුමාට මුලින් ප්‍රශ්න කියලා ඔබතුමාගෙන් බබාගෙන් ප්‍රශ්න ඇහුවා කියලා කියන්නේ ඔබතුමාට. يعني එතුමාලා ප්‍රශ්න ඇහුවා ඔබතුමාට ලේසි වෙන්න උත්තර දෙන්න ලේසි වෙන්න එහෙම ඇහුවා කියලානේ ස්වාමීන් වහන්සේලා අනිත් සමාජයේ චෝදනා කරන්නේ. ඒක චෝදනා ඕන එක්කනාට ඕන චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. අපි තේරුම් කාරක සභාවට මං ගිය වෙලාවදී එදා මට එන්න එපා කියලා කාලයක් නැහැ කියලා තව අනිත් පක්ෂ මන්ත්‍රීවරු නැහැ කියලා ඊට පස්සෙ අනිත් දවසේ එන්න කිව්වා. ගිය වෙලාවදී මගෙන් අහපු ප්‍රශ්න වලට මම උත්තර ලබා දුන්නා. ඔතන ඉදන් සම්බන්ධ චෝදනා යොමු කරා විශේෂයෙන්ම අක්කර 3000 ක ප්‍රමාණයක් ඔබතුමා සතු තියෙනවා රජේ සතු ඉදන් ඔබතුමා පවරා ගත්තා කියලා. මේ සම්බන්ධව ඔබතුමාට මොනවද ප්‍රකාශ කරන්න තියෙනවද? අක්කර 3000 කියලා කිව්වා, අක්කර 7000 කියලා කිව්වා, සමහර දවස්වල අක්කර 8000 කියලා දක්වා ගියා. ඒ නිසා තේරුම් ගන්න සභාවදී මම පැහැදිලිව කිව්වා, වාකීම මම කිව්වා, අක්කර 8000ක් මට නෑ, අක්කර 3000ක්වත් මට නෑ, මගේ පවුලටත් නෑ. එහෙම තියෙනවා නම් ආණ්ඩුවට පවර ගන්න කියලා කිව්වා. ඔව්, ඒක රතන ස්වාමීන් වහන්සේත් කියනවානේ තාම මේක නිශ්චය හරියාකාර සිදුුන්නේ නැහැ. ඔබතුමාගේ ඒ ඔප්පු කරලා පෙන්නන්නම් කියලා කියනවා ස්වාමීන් වහන්සේලා මේ විල්පත්තු රෙන්න කියලා කියනවා යන්න. ඒක කියන්නකෝ ස්වාමීන් වහන්සේ ඔප්පු කරන්න. ඔබතුමාගේ ස්වාමීන් වහන්සේට කියන්නකෝ ඔප්පු කරන්න කියලා. කියන අවුරුදු ගාණක් කියගෙන ඉන්නේ නැතුව මාධ්‍යයට රඟපාන්න නැතුව මේ පොලිසියට ගිහිල්ලා පැමිණිලා දාලා උසාවිය හරහා ඔප්පු කරන්න කියනද? ඒතර කවද්ද අපිත් දොර බාර ගන්න? ඒක ඇත්තට හදිසි නෑ අපිට. ඒ කියන්නේ දැන් ඔබතුමාලා බිඳුවක් ගන්නවා කියලා කියන්නේ දැන් මේ විදෝත් CID එකෙන් දැන් ඔබතුමාලා අපි කිසිම වැරදක් කරලා නෑ. නමුත් රට වෙනුවෙන් එදා ඔබ දන්නවා රතන හිමි ස්වාමියාංශ ගිහිල්ලා උපවාස කරලා එතුමා ඒ ස්වාමියාංශ උපවාස කරපු වෙලාවදී තව ස්වාමියාංශ ගිහිල්ලා මේ රටම ගිනි ගන්නවා රටම
සැලකිලිකට යනවා කියලා කියපු වෙලාවදී අපි බැලුවා අපේ රට විනාශ කරන්න නැතුව, අපේ රටට තියෙන කීර්ති නාමය නැති කරන්න නැතුව, අපේ සංචාරකය විනාශ කරන්න නැතුව, අපේ රට ඇතුළ සිංහල මුස්ලිම් දෙමළ ජනතාව සහජීවනයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා කියලා ඒ මතය ඇති කරන්න ඕන කියලා ආසාවට තමයි අපි මේ රට වෙනුවෙන් එදා ඉල්ලා අස්සුණා. අපිට මේ අමාත්‍යාංශය එච්චර අදිසි නැහැ. අගමැතිතුමා කිව්වනේ බාර ගන්න කියලා. අගමැතිතුමාත් කිව්වා, ජනාධිපතිතුමාත් කිව්වා අමාත්‍යාංශ බාරගන්න කියලා. අපි කිසිම වැරද්දක් කරලා නැහැ කියලා ජනාධිපතිතුමාත් දන්නවා, අගමැතිතුමාත් දන්නවා, මුළු රටම දන්නවා. ඔය සීඩීඩීගෙන් කිව්වනේ වැරද්දක් කරලා නැහැ කියලා. ඒ කියන්නේ ඔප්පු වෙලා නැහැ කියලා. ඒතකොට ඔබතුමාලා දැන් බාර ගන්න පුළුවන් නේද? ඔයාට එච්චර අදිසිද? අපේ කාලෙත් තියෙනවා, කාලෙත් තියෙනවා. අපේ කාලෙත් ඒක කියන්න බෑ, ඒව කියන්න බෑ. ඒව කියන්නේ අපි බලමු ඉන්ෂාඅල්ලා. ඔයාට හදිස්සියේලා තියෙනවා.